ආයි බෝන් සුබදාසක් හැමෝටම. ඔන්න අද ඉඳලා ආයෙත් ඔයාලට නවසීලන්තේ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් ආන්න උදේ නැගිටලා මොන හොදලා මේ මම පාවිච්චි කරන්නේ මේ මම ලංකාවෙන් අරගෙන ආව ડોක්ටර් රෂල් එකේ සූතින් ජෙල් එක. ඉතින් ඒක මම දන්නේ මට ප්‍රතිඵල තියෙයිද කියලා. හැබැයි ඒක ගාපුවම හරිම කූලින්. ඉතින් ඒක තමයි මේ ගන්නෙ මම. ඔන්න දැන් මං හදන්නේ ඇඳ හදලා දාන්න. ඉතින් මේ ඇඳේ දැන් මේ රූම් එකේ හස්බන්ඩ්ගේ මමයි තමයි නිදියන්නේ. බබාලා දැන් අපිත් එක්ක නිදියන්නේ. ඉතින් මේගොල්ලෝ දැන් ලොකුයිනේ. ඉතින් ඒ දෙන්න වෙනම එයාගේ රූම්ස් වල තමයි ඒ දෙන්න නිදියන්නේ. ඉතින් අපේ රූම් එක හදලා යන්න ඕනේ ඒ දෙන්නගේ රූම් එක හදන්න. ලංකාවට ගිහිල්ලා මේ අයියා බබා හොඳටම දඟ වුණා. මේ එයා තමයි මම කිසිම කරදරයක් නැති චූටි කාලෙත් කිසිම කරදරයක් නැතුව බලාගත්ත බබේ. කෑ කොහොමත් හරිම කාම හිටපු බබේ. දැන් නම් හරිම දඟ වෙලා තියෙන. ඉතින් ලංකාවෙදී එයාට ඉතින් අවධානය දෙන්න කට්ටියත් වැඩි. ඉතින් ඒක හින්දත් වෙන්නේ නැති මාරම දඟ වෙලා මේ නංගිට ගහනවා. ඉතින් චුට්ටක් වෙනස් වෙලා එයාගේ හැසිරීම. ඉතින් මං බලන් ඉන්නවා දැන් මෙහෙ ආවට පස්සේවත් ටික ටික එයා හරියයිද කියලා. ඉතින් චුට්ටක් දඟ මල්ලක් වෙලා ඉන්නේ එයා දැන්. ඔන්න ඔක්කොම වැඩ ඉවර කරලා මම ආවේ බ්‍රෙක්ෆාස්ට් හදාගන්න. ඉතින් සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගන්නවා. ඉතින් උදේට මට පාන් පැති දෙකයි ඔම්ලට් එකයි කොෆි එකයි හදාගත්තාම හොඳටම බඩ පිරෙනවා. ආයෙත් වෙන මොනවත් ඕනේ නැහැ සෑහෙන වෙලාවක් යනකම්. ඉතින් මම කොහොමත් බ්‍රෙක්ෆාස්ට් ගන්න පරක් වෙලා කියලා මම ඔයගොල්ලන්ට කියලා තියෙනවානේ. ඉතින් ඔන්න මේක ගන්නවා. දැන් මේ දවස් ටිකේම මේ අපි ඉතින් මූවිස් බල බල ඉන්නේ ස්කූල් හොලිඩේස් නිසා. ඉතින් මූවි එකකුත් බල බල බබාලත් එක්ක බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි මම හදන්නේ. සීත කාලේ අවුවක් වැටෙනවා කියන්නේ. ඉතින් ටක් ගාලා රෙදි ටික හොදලා දාන්න ඕනේ. හුඟ දවසකට පස්සේ මෙහෙම පොඩි හරි අවුවක් වැටුනේ පහුගිය දවස් ටිකේම එක දිගට වැස. ඉතින් මම ටක් ගාලා රෙදි ටිකක් හේදෙන්න දාලා ටක් ගාලා උදේ නැගිටගම එක කරලා දැන් මේ ටික වේලෙන්න දාන්න ඕනේ ඉක්මනට. ඉතින් වේලෙන්නේ නැහැ. නිකන් සීත ගතිය තියෙනවා කොච්චර එළියට දැම්මත් මේ දවස්වල. ලංකාවට ගිහින් ආවට පස්සේ එක දිගට අපි අසනීප වුණා. මේ බැගේජ් ටික මට තාම අස් කරගන්න හම්බුනේ නැහැ. කොහොම හරි ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා අපි සමුද ආවා. අඟහරුවාද තමයි මේ පුතාලා ස්කූල් ගියේ. ඉතින් සිකුරාදා වෙනකන් ස්කූල් ගිහිල්ලා එයා සිකුරාදා ස්කූලේ ඇරලා ආවි උණ අරගෙන. ඊට පස්සේ එයාට එයාගෙන් උණ දුවට බෝ වෙලා මට බෝ වෙලා ඊට පස්සේ සති එකම මාරක් වෙන්න වෙනවා. තාම අමාරුවෙන් ඉන්නේ මට තාම කැස. ඉතින් එක දිගට අසනීප වුණ නිසා මොනවත් වැඩ කරගන්න බැරි වුණා. ඊට කලින් හස්බන්ඩ් අසනීපෙන් හිටියා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා නිව්සීලන්ඩ් වල කාටවත් ඒ හැදිච්ච වෛරස් එක නම් හැදෙන්න එපා කියලා. එච්චර අමාරුයි, තාම අමාරුයි. ඉතින් මට හිතෙන්නේ මේ කොවිඩ් හැදුනට පස්සේ බබාලා ගේන ගේන වෛරස් වලට හස්බන්ඩුයි මමයි අසනීප වෙනවා. ඉතින් ඉස්සර ඒගොල්ලෝ අසනීප වුණාට අපි අසනීප වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොන හරි ඔය ස්කෝලෙන් හරි ගේන වෛරස් වලට, දැන් එයාලා ගේන ගේන වෛරස් වලට අපි දෙන්නමත් අසනීප වෙනවා. මට නම් තේරෙන්නේ මේ කොවිඩ් හැදුනට පස්සේ තමයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මට කිසි දෙයක් කරගන්න බැරි වුණා ඒ සති කීපේ. අද තමයි චුට්ටි හරි සුවයක් දැනෙන්නේ. ඉතින් මම පුළු පුළුවන් විදියට ගෙවල් අස් කරා. මේ කොටස ඉතුරු වුණා. ඉතාම කැස්ස නම් තියෙනවා. ඉතින් ඔන්න මම ටක් ගාලා මේ ටිකත් අද අස් කරලා දානවා. ආයේ අවුරුදු කීයකින් අපිට මේ බැගේජ් ඕන වෙයිද දන්නේ. ඉතින් සමහර බැගේජ් නම් ආයේ පාවිච්චි කරන්න බැරි තරමට කැඩිලා. ඉතින් මම මේ ටික අරන් තියෙනවා. හස්බන්ඩ් ආවට පස්සේ කබඩ් එකට ඒ ටික උසලා කරලා දාන්න ඕනේ. තනියම කරන්න අමාරුයි.
ඉතින් ඒ ටික ඔන්න පිළිවෙලක් කරා. ඔන්න දැන් මං හදන්නේ උයන පටන් ගන්න දවල්ට ඉක්මනට හාල් ටික ලිපේ තියලා මොන හරි ಜಾති දෙකක් හදා ගන්නවයි කියලා හිතුවා. ලොකුවට දේවල් හදන්නේ චුට්ටක් අර අසනීප හොඳ වුණාට තාම නිකන් අර මේ ඔළුව කැක්කුම වගේ නම් තියෙනවා. ඉතින් මම එක සැරේ ව්‍යංජන වලට අවශ්‍ය දේවල් එක සැරේ ලෑස්ති කරගන්න. මේ ඉන්දියන් කඩෙන් අපිට හම්බ වුණා මේ නිකන් අර මයි මිරිස් වගේ මිරිස් එහෙකුත් මම ඒක පළවෙනි පාර තමයි ට්‍රයි කරන්නේ. ඒක එකක් විතරක් දාගත්තා. මොකද ඒක ගොඩක් සැරද්දන්න. ඉතින් මම දැන් ටට්ටක් ගාලා උයා ගන්න තමයි හදන්නේ. ඉතින් අපි ලංකාවෙන් ගොඩාක් කරවල ගෙනාවනේ. ඉතින් ඒ වලිනුත් මම ආසම ජාතියක් තමයි කීරමින්. ඉතින් කීරමින් තෙල් දාලා මේ කන්න හරිය ආසයි. ඉතින් අද කීරමින් ටිකක් හදන්න තමයි හදන්නේ. මම තෙල් ටිකක් වැඩිපුර දාගෙන කීරමින් ටික බැද ගන්නවා මුලින්ම. ඊට පස්සේ වැඩිපුර තියෙන තෙල් ටික මම අයින් කරනවා. නැත්නම් ගොඩාක් තෙල් එකතු වෙනවනේ. ඉතින් ඒ ටික අයින් කරලා තමයි මේකට අවශ්‍ය අනිත් දේවල් මම දාගන්නේ. තෙල් ටික මේ විදිහට බෝතලයකට අයින් කර ගන්නවා. ඉතින් මේක අර දහන පෝෂකයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මම ෆයර් ෆ්ලේස් එක පත්තු කරද්දි සමහර වෙලාවට මේකෙත් මේ වගේ එකතු කරගන්න තෙල් දානවා. ඉතින් මම දැන් ඉතුරු කලමනා ටික දාගෙන ඉක්මනට මේ ටික තෙල් දාගන්න හදන්නේ. එහා පැත්තේ බීට් කරි එකක් ඉදෙනවා. ඉතින් මට වැඩිපුර මේ කැලිමිරිස් දාන්නත් බයයි සැර වැඩි වෙයි කියලා. ඔන්න ඊයේ ගෝවා තෙල් දාපුවා තියෙනවා. ඒවත් එක තමයි අද ඔන්න ලන්ච් එක හදාගත්තේ. අපේ දෝනිත් නිදි හවස. මං එයා නිදි වෙලාවේ හදන්නේ චිමිනියක පොඩ්ඩක් සිද්ධ කරගන්න. මේ අපේ අර කලින් තිබ්බ චිමිනියක නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ හැමදාම කලින් දැකපු එක නෙමෙයි. මේ අපි නිවාඩු ගිය අතරතුර මේගොල්ලෝ තිබ්බ චිමිනියක ගලවලා අලුතෙන්ම එකක් හයි කරලා. ඉතින් ඒ ආපු දවසේ ඉඳලා පත්තු කරපු අලුත් ටික තාම තියෙනවා. මට අස් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද අසනීප වෙන්න හිටියේ. ඉතින් මම අද හදන්නේ දෝනි නිදි වෙලාවේ ඉක්මනට මේක ක්ලීන් කරගන්න ආයෙත් ගින්දර දාන්න කලින්. ඉතින් මේක අරකට වඩා පහසුයි. අරකේ මේ වගේ මේ අලු ට්‍රේ එකක් තිබ්බේ නැහැ කලින් එකේ. මේකේ මේ විදිහට ට්‍රේ එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අරකට වඩා මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ටක් ගාලා ඒක සුද්ධ කරලා මේකේ මේ ග්ලාස් එකත් පිහලා දානවා. මාගේ ග්ලාස් ක්ලීනර්ස් නැහැ. ඉතින් වතුර චුට්ටකින් ස්පොන්ජ් එකක් වෙට් කරලා ඔන්න ඒකත් ක්ලීන් කරලා දැන් අපහු දර දාලා පත්තු කරන්න යන්නේ. ඉතින් මේකෙන් අපේ වතුර එකක් රත් කරගන්න පුළුවන්. ඉතින් මේක පත්තු කරන්න නැති වෙලාවට කරන්ට් එකෙන් පත්තු වතුර රත් කරන්න පුළුවන්. අනික් වෙලාවට වතුර මේකෙනුත් රත් කරගන්න පුළුවන්. දැන් මං හදන්නේ දර ටිකක් අරගෙන එන්න හෙට උදේටත් එක හවස්වරේ දර ටිකක් අරගෙන එන්න. ඉතින් හස්බන්ඩ්ත් ගොඩක් වෙලාවට ගෙනල්ලා දෙනවා දර. ඉතින් මට පුළුවන් වෙලාවට මම ගිහිල්ලා දර ටික අරන් එනවා. ඉතින් මේක තියෙන්නේ අපේ එළියේ ගරාජ් එකේ.
ඉතින් ඒකෙන් ගිහිල්ලා දර ටික අරන් එනවා. ඉතින් අපිට ෆාම් එකෙන් දර සප්ලයි කරනවා. ඉතින් ඒගොල්ලෝ හැම වින්ට එකේම අපිට අවශ්‍ය දර ෆාම් එකෙන් තමයි දෙන්නේ. ඔන්න හවස තේ වෙලාව ඇවිල්ලා. ඉතින් මම හදන්නේ කේක් කෑල්ලකුත් එක්ක තේ ටිකක් බොන්න. ඉතින් මෙතනින් වීඩියෝ එක අදට නවත්තනවා. ඉතින් වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. ඔන්න මම යනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ලැබෙන සතිය හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.